සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ කැලණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරමේ රහතන් වහන්සේ නමක්ව පුලුස්සන්න ගිය කතාව ගැන ඔයාලට හරියටම පැහැදිලි කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. අද මට නිකමට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනි කියලා. මේක බණ කතාවක්ම නෙමෙයි. ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණු නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහි වුණු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණ දුටිගැමුණු රජතුමා ගැන. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහදේවී. ඇගේ පියා තමයි කැලණිතිස්ස රජතුමා කියලා කියන්නේ. ඔය කැලණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ. කැලණිතිස්ස රජතුමා රහතන් වහන්සේ නමක්ව උණුතෙල් කටාරම්ක දාපු කතාව හැමෝම දන්නව ඇති කියලා මම හිතනවා. ඒත් උන්වහන්සේට එහෙම විපාකයක් අත්විඳින්න උනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒ ගැන කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඒකට කලින් මම අර කතාවක් පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද මේ වීඩියෝ බලන අය අතරේ ඒ කතාව හරියට දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. කැලණිතිස්ස රජතුමාට හිටියා සහෝදරේ උත්තිය කියලා. මේ කුමාරයා අගබිසවත් එක්ක, ඒ කියන්නේ කැලණිතිස්ස රජතුමාගේ අගමේසියත් එක්ක අයුතු සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැලණිතිස්ස රජතුමාගේ කනට වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුණේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුණ එක. ඒ බව ආරංචි වුණ උත්තිය කුමාරයා හොරෙන්ම පැනලා ගිහින් හැංගුණා. කොහොම වුණත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු වුණා. එනිසාම කුමාරයා තීරණය කළා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුණක් යවන්න. මේ දූතකාරය බාර වුණ තරුණයා කලේ රජමැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහනවෙස් අරගෙන රජමාලිගයට ගියේ. භික්ෂුන් වහන්සේලා එක්කම දානෙ එහෙම වළඳලා රහතන් වහන්සේ නමක් පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා උත්තිය කුමාරයාගේ හසුණ ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පේනවා. දේවිය මේ තල්පත අතට ගන්නවා කැලණිතිස්ස රජතුමා දැක්ක. රජතුමා මේ තල්පත අරගෙන පරීක්ෂා කරලා බලද්දි අර රහතන් වහන්සේගේ අත්අකුරුත් මේ අත්අකුරුත් එක හා සමාන විදිහටලු ලියලා තියෙනවා. එනිසා මේ රහතන් වහන්සේ හා රජ අගමේසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කරපු කැලණිතිස්ස රජතුමා අර රහතන් වහන්සේව උණුතෙල් කටාරමක බහලා මරණයට පත් කරන්න නියෝග කළා. මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මූලාශ්‍රවල ඇත්තටම ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේට උණුතෙල් කටාරමක පිරිනිවන් පාන්න උනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර භවයකදී ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි මැස්සෙක් එක්ක කිරිමුට්ටියක් උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බබ පුබ්බේ නිවානුස්සතිය ඥානිය උපදවාගෙන හිටපු අර රහතන් වහන්සේට දකින්න පුළුවන් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ පැහැණ තෙල් කටාරමේ වැඩ ඉද්දිම ගාථා 100ක් දේශනා කරලා තියෙනවා. තේර කටහක ගාථා නමින් මිනිසුන්ට අවවාද විදියට. ඉතින් මේ ඉතිහාසගත කතාවේ මට කියන්න උනේ මෙන්න මේකයි. අපි නොසලකිල්ලෙන් කරන පුංචි වැරදි ගොඩක් එකතු වුණාම ලොකු වැරද්දක් බවට පත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ අපි කාටවත්. ඉතින් අන්න ඒ වගේ තමයි වර්තමානයේ ගොඩක් අය බුදුරජාණන් වහන්සේට, සංඝයා වහන්සේලාට, සද්ධර්මයට විවිධ අයුරින් අගෞරව කරනවා. මේ ධර්මයේ සැක කරනවා. බුදුරජාණන් වහන්සේලාවත් විනිශ්චය කරනවා. නැත්තම් ජජ් කරනවා. මේ හැම දෙයකටම හේතුව ත්‍රිපිටකය කියවලා නිවැරදි ධර්මය අවබෝධ නොකර ගැනීම. මොකද ධර්මය කියවලා හෝ හදාරලා හෝ අහලා නැති කෙනා මේ ධර්මය දන්නේ නැහැ. එයා එයාට හිතන විදියට, බාහිරින් දකින විදියට ධර්මය ගැන විග්‍රහ කරනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ විදියට අපගේ යක් ප්‍රොඩක්ෂන් නාලිකාව මගින් අභිධර්මය පවා උපරිම සරල කරලා කියලා දෙන්න හදන්නේ. මොකද ගොඩක් අය කියවන්න කැමති නැහැනේ. අනික රස්සාවේ වැඩ, වෙන වෙන වැඩ තියෙන හින්දා කියවන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා මේ අභිධර්මය ගැන කතා කරන වීඩියෝ මාලාව ඔයාලා මග අරගන්න එපා. හැමදාම මේ විදියට ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ මේ සංසාරය තුල. මොකද වැඩිපුර තියෙන්නේ බුද්ධෝත්පාද කාල නෙමෙයි, අබුද්ධෝත්පාද කාල. ඒ වගේම අපි මේ මරණයෙන් පස්සේ කොතන උපදීද කියලා අපිට කියන්න බෑ. പ്രേත ලෝකෙක වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්, අසුර ලෝකෙක වෙන්න පුළුවන්, නැත්නම් බ්‍රහ්ම ලෝකෙක වෙන්න පුළුවන්. මේ කොහෙ උපදුණත් සංඝයා වහන්සේලා ජීවත් වෙන්නේ, නැත්නම් සංඝයා වහන්සේලා වැඩ හිටින්නේ මේ මනුස්ස ලෝකෙ විතරයි. ඒ මනුස්ස ලෝකෙත් බෞද්ධ රාජ්‍යයක විතරයි. ඒ බෞද්ධ රාජ්‍යෙත්
පිරිසුදු තේරවාදී බුදුදහම අහන්න ලැබෙන්නේ ඊටම කලාතුරකින්. ඒ නිසා මේ අවස්ථාව මග හැරගන්න එපා. අනිවාර්යයෙන්ම මේ අවස්ථාවෙත් උපරිම ඵල ප්‍රයෝජන ගන්න ඔයාලා උත්සාහ වෙන්න ඕන. ඉතින් අද වෙනකොට සමාජයේ තියෙන තත්ත්වයන් එක්ක විවිධ දේවල් මිනිසුන්ගේ හිතවලට එන්න පුළුවන්. නමුත් ඒ දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව ඔයා අනිත් අයගේ දේවල් බල බල විවේචනය කර කර ඉන්නවට වැඩිය ඔයා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අන්න ඒකයි මට අද මේ කතාවෙන් වැඩිපුරක් කියන්න ඕන උනේ. එහෙනම් අදට සමුගන්නම්. තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වටිනා වීඩියෝව තවත් කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.